ප්‍රජාතන්ත්‍රවාදී සමාජය තුළ ඔබතුමාලාගේ සිතුම් පැතුම් වලට සෑම වෙලෙම අවකාශයක් තියෙනවා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. කෙසේ වෙතත් ඔබතුමා පමණක් නොව මං හිතන්නේ මුළු ලෝකයේම මත් එක්ක දැන් ඔය අපේ මාධ්‍ය සහෝදරයන් බොහෝ වෙලාවට දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. ඒ සියලු දෙනාගේම මතවාදයක් තියෙනවා හිමිකරුවෙක් නැති අපි කියන ෆේක් නිවුස් කියලා. ඒ වගේම චේතනාත්මකවම යම් කෙනෙකුට අපහාස කරන්න කරුණුකාරණා විකෘති කිරීම සම්බන්ධව යම් කිසි විදිහේ වැඩපිළිවෙලක් තිබිය යුතුමයි. ඒක අපේ පමණක් නෙමේ, මේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන ලෝකයේ ප්‍රබල රටවල් පවා ඒ සම්බන්ධව අවධානය යොමු කරලා පමණක් නෙමේ මේ වෙනකොට යම් යම් නීති රෙගුලාසි ඒ වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඕනෑම කෙනෙක් තමා කරන ප්‍රකාශය සම්බන්ධව අයිතිවාසිකම් භාරගන්නවා නම්, වගකීම භාරගන්නවා නම් එමනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක භාර නොගන්නා තක්කල්, එහෙම නැත්නම් ඒ සම්බන්ධ වගකීමක් නොමැතිව කටයුතු කරනවා නම් ඒ වෙනුවෙන් යම් නීති රාමුවක් තුළ අපි කටයුතු කළ යුතුයි කියන එකයි මගේ පෞද්ගලිකව සහ අපි වෘත්තිමය වශයෙන් කතා කරොත් ගත යුතු තීන්දුව. ඒ නිසා මේ වෙනකොට යම් යම් රෙගුලාසි නීති සකස් වෙමින් පවතිනවා. මම හිතන්නේ මේ අවසාන සතිය දෙක ඇතුළත මමත් නීති ගරු අධිකරණ අමාත්‍ය අලි ශබ්‍රි මැතිතුමත් මේ වෙනුවෙන් කැබිනට් අනුමැතියක් ගත්ත දැන් මාස කීපයකට පෙර. හැබැයි අපි බොහොම පරිස්සමින් මේ සම්බන්ධව තාමත්ම වමනාවෙන් පුද්ගලයන්ගේ මාධ්‍ය නිදහස, සිතුවීම සිතීමේ නිදහස, ක්‍රියාත් කිරීමේ නිදහස, කතා කිරීමේ නිදහස, ඒ සියල්ලට අවකාශ ලබා දෙමින් අනිත් පුද්ගලයාගේ අයිතිවාසිකම් රැකෙන්නේ කෙසේද, අනිකුත් පුද්ගලයන්ගේ ඒ පීඩනයන් වලට ඔරොත්තු දෙන්නේ කෙසේද කියන දේටත් අවධානය යොමු කරමින් යම් නීති පද්ධතියක් සකස් කරමින් සිටිනවා. අපි බොහොම කැමැත්තෙන් මම ප්‍රකාශ කරනවා එවැනි නීති පද්ධතියක් මේ රටට අවශ්‍යයි, ලෝකෙට අවශ්‍ය වගේම ඒ සම්බන්ධව අවශ්‍ය කටයුතු කරමින් පවතිනවා. ඒක ඔබතුමා කියපු විදිහට අපට පෞද්ගලිකව ගත යුතු නැහැ. පෞද්ගලිකව කාර්ය හරි එම නැත්නම් රජයේ මර්ධනකාරී වැඩක් හැටියට ඒක සාමාන්‍ය ස්වභාවිකයි විපක්ෂය විසින් නගන චෝදනාවක්. එහෙ ඒක ස්වභාවික දෙයක් අපි දැක්කා, හැම දේවල් සිද්ධ වෙනවා පහුගිය කාලේ අනන්ත ප්‍රමාණ. ඒ අරමුණ සහ චේතනාන්ව එයින් සම්පූර්ණයෙන්ම වෙනස්. මේ රටේ මාධ්‍යයට නිදහස වගේම පුරවැසියාගේ අයිතියත් රැකීමේ වගකීම අපි සියලු දෙනාටම තියෙනවා. ඔබටත් මටත් ඒක තියෙනවා. ඒක රැක ගැනීමට අවශ්‍ය නීතිමය රාමුවක් සෑදීම මම හිතන්නේ අපි කාගේත් යුතුකම සහ වගකීම. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.